මම ඉතින් එදා කියපු තැනම තමයි අදත් තින්නේ මම මේ ගත්තක් තීරණේ වැරදි කියන මතය තමයි එදත් හිටියේ අදත් තින්නේ හෙටත් තින්නේ දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නේද ඔව් මම හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෑ මම සිරිසේන මහත්තයාට කිව්වා සිරිසේන මහත්තයා ගෝතාභය මහත්තයාට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණොත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ මම මගේ මතය මම ඉදිරියට ගෙනියනවා කියලා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මතයට ආවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ගොඩක් ඉන්නවා ඒ මතයට නැති. එතකොට මාත් එක්ක හිටගන්න ඒ පක්ෂයේත් ගොඩක් අය ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 15ක් අරන් තිනවා. ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒක ලොකු අරන. අද බලනකොට ලක්ෂ 15ක් කියන්නේ ලක්ෂ 15න් භාගයක් කියන්නේ කීයද? ලක්ෂ 7. එතකොට ඔබතුමා මොනවද ස්වාධීනව කටයුතු කරනවා? ඒක දැම්ම කියන්න බෑ. ඒ නෑ එහෙම මම කාටවත් සහයෝගය දෙන්නේ නැහැ පක්ෂයකට. මම පක්ෂයකට සහයෝගය දෙන්නේ නැහැ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරියේ දෙන අපේක්ෂකයෝ දා බලලා අපි මම තීන්දුවක් ගන්නවා අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිස්සියවත් තීන්දුවක් ගත්තොත් ගෝඨාභය මහත්තයත් එක්ක යනවා කියලා ඒ ඒකට විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා විශාල පිරිසක් මම දන්නවා මා දැම්ම හම්බලා තියෙනවා ඒ ඇත්ත එක්ක මම තීන්දුවක් ගන්නවා එතකොට දැම්ම කියන්න බෑ මොකද ඉදිරිපත් වෙන ඊළඟ අපේක්ෂකයෝ කවුද කියලා දැනට කියන්න බැරි නිසා මේ වගේම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පෙරමුණකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒක ආරංචි මාර්ගයක් විතරයි තාම අපි දන්නේ නැහැ. එහෙම මට දැන් කියන්න බෑනේ. මගේ මතේ මං කියන්න ඕනේ හරියට බලලා කියන්න ඕනේ. මම දැන් මේ දැන් දාලා තියෙන අපේක්ෂකයට විරුද්ධ වෙන්නේ අද ඊයේ නෙමෙයිනේ. එතුමාගේ නම යෝජනා කරපුවේ දැන් මාස 8කට අවුරුද්දක් කිට්ටු වෙනවා. එදා ඉඳන් මම විරුද්ධයි. එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. මම හඳහන් විශ්වාස කරන්නේ නැහැ. මම විශේෂයෙන්ම මම ওই සාත්‍ර අහන්න යන මිනිහෙක් නෙවෙයි. මගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන කෙනෙක්. අනිත් එක මේ මිනිස්සෙක් හැටියට ඉපදුනා නම් මොකටද මේ හඳහන් අරගෙන ඉන්නේ කියලා තැන් අවුල. මගේ දෛවය තමන් දන්නවා. තමන් මේ හරියාකාරව හරි දෙයට හිටගත්තොත් ඒක තමයි හදාන. ආදිසේවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එන්නේ නැතුව මට තරම් කරන්න කිව්වොත් මම තරම් කරනවා. මම එදා කියපු එකම තමයි අදත් කියන්නේ. ඒවා තව ඉස්සරහටනේ කියන්න තියෙන්නේ මේ ඔක්කොම තුරුම්පු දැන් ගහලා වැඩක් නැහැනේ. තුරුම්පු ගහන්න ඕනේ. ඒවා ඉදිරියේදී ගහන්න ඕනේ. දැන් මේ හැම එකම ගහන්න ඕනේ නැහැ. මම එදා හිටපු මතයේ ඉන්නවා. ඒ මතයත් එක්ක මම ඉස්සරහට යනවා. එතකොට දැන් වෙලා තියෙන සිද්ධීන් එදාසේ විදාල් සිද්ධි සියල්ලක් මරගෙන තමයි මං මගේ ව්‍යාපාරේ මං ඉස්සරහට ගෙනියන්නේ. ඒක වැරදි. ඕකනේ අපි කියන්නේ. ඕකනේ කියන්නේ මාධ්‍යවේදීන්ට මොනවද ගියා ආණ්ඩුවේ වෙච්ච උනදේ අපි ඔක්කොම දන්නවා. මමත් එතකොට කැබිනට් ඇමතිවරයෙක්. මාත් වග කියන්න ඕනේ මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට. නමුත් අපිට එදා බලයක් තිබුණේ නැහැ. මාධ්‍ය අද වාරණය කරා නම් බලයට ආවොත් ආයි මාධ්‍යයට ඉස්සරහට එන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම මේකම ඇති ඔවුන්ගේ ඉදිරි ක්‍රියාකලාපයේ තේරුම් ගන්න. මේකට අපි තරයේ හිලා දකින්න. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ඒ අපි බලමු. ඉතින් අපිට දැන් කියන්න බෑ සජිත් ප්‍රේමදාස මහත්තයාව නම් කරොත් අපි එදාට බලමු. එතුමාගේ රජය ඉතාමත්ම වැරදි විදියට ආර්ථිකය මෙහෙව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු සියලු දෙනාම ආර්ථිකය ඉතාම වැරදි විදියට මෙහෙවපු හින්දා තමයි අද රට මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. අද මිනිස්සු ගාව සල්ලි නැහැ. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. ඇයි? ආර්ථිකය පහුගිය අවුරුදු හතරමාරෙදිම වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විදියට පාවිච්චි කරපු නිසා. ඒක නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාවත් එක්සත් ජාතික පක්ෂයෙන්
එතුමාටත් කියන්න බොහෝ දේවල් අපිට තියෙනවා. මිනිමරින් චෝදනා කාට හැම පක්ෂයකටම තියෙනවා. එතුමාගේ පියාට විතරක් නෙවෙයිනේ. එතුමාගේ පියාට විතරක් නෙවෙයි. මිරිමරුන් චෝදනා හැම පක්ෂයකටම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙනවා, දැන්ට පොහොට්ටුවේ ඉන්න අයටත් තියෙනවා. එතකොට ඇයි ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙච්චර බයක් දක්වන්නේ? මම මොකටද බය වෙන්නේ? මම බය මිනිස්සු තමයි හැංගිලා ඉන්නේ. දැන් තමුන්නාන්සලා වගේ අය. තමුන්නාන්සලා බයයි, මාධ්‍ය වාරණය තිබ්බත් තමුන්නාන්සලා බයයි කතා කරන්නේ. නමුත් මම බය නැහැ. මම හොද කෙලින් මිනිහෙක්. මම ඇවිල්ලා මට මිනිස්සු කියන්නේ කළු ගන්තොට සිංහයා. ඒ මම සිංහෙක් හැටියට තමයි අද වැඩ කරන්නේ. මම කියන හැම පක්ෂයකම තියෙනවා මිනිමරින්නේ චෝදනා. ඔව් ඇත්ත. ඔව්. මම හැම පක්ෂෙම තියෙනවා. මම මේවා කියලා තියෙනවා. හැබැයි මම එකක් කියනවා. මගේ අත් දෙකේ ලේ නැහැ.